හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ලේසියෙන්ම ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ඔන්ලයින් MCQ question paper එකක් හදාගන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා ඔයාලගේ Google Play Store එකට හරි Apple App Store එකට හරි ගිහිල්ලා Google Forms කියන application එක download කරලා install කරගන්න. Application එක open කරගත්තට පස්සේ ඔයාලට blank page එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා පළවෙනි පාරට නම් log වෙන්නේ blank page එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම ඊට කලින් paper එකක් හදලා තිනවා ඒක තමයි ඔය උඩින් ඔයාලට පෙන්වන්නේ. අපි දැන් බලමු අලුත් paper එකක් හදා ගන්න විදිහ. මෙතන තියෙන plus mark එක උඩ ඔයාලා එකපාරක් click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතනින් ඔයාලා quizzes කියලා තියෙන ඔප්ෂන් එක select කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යාලා අපිට දීලා තියෙන quiz templates ටික. මෙතනින් ඔයා කැමති quiz template එකක් ඔයා select කරගන්න ඕනේ. මම මේ template එක තෝරගන්නම්. ඊට පස්සේ ඔයාලා select කරගත්ත quiz template එක මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා title එක දාලා තියෙනවා description එක තියෙනවා. Mainly එයාලා අපිට MCQ questions 10ක් දීලා තියෙනවා. එක question එකකට options 4 ගානේ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ question paper එකට අදාළ විදිහට title එක, description එක, questions සහ answers ටික edit කරගන්න එක. හරි, මම title එක දාගත්තා English කියලා description එක විදිහට answer all the questions කියලා මම දාගෙන තියෙනවා. දැන් ඔයාලා මේ template එකේ තියෙන questions ටික ඔයාලට අවශ්‍ය විදිහට edit කරගන්න ඕනේ. මම පළවෙනි question එක උඩ click කරලා පළවෙනි question එක විදිහට මම type කරගන්නවා. Which is the first letter in English alphabet කියලා එක තමයි මගේ පළවෙනි question එක. ඊට පස්සේ ඔයාලට කරගන්න තියෙන්නේ answers ටික edit කරගන්න එක. කලින් විදිහටම answers උඩ click කරලා දීලා තියෙන answer එක remove කරලා ඔයාලගේ question එකට අදාළ විදිහට answers ටික ඔයාලා මේ විදිහට type කරගන්න ඕනේ. ඉතින් නිවැරදි පිළිතුරත් ඇතුළත් වෙන විදිහට තමයි ඔයාලා answers ටික type කරගන්න ඕනේ. ඔයාලගේ question paper එකට options 4කට වඩා අවශ්‍ය වෙනවා නම් නිල් පාටට පෙන්눔 කරන add option කියන button එක උඩ click කරන්න. answer එකක් delete කරගන්න අවශ්‍ය නම් answer එකට ඉදිරිපසින් තියෙන cross mark එක උඩ click කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ පළවෙනි answer එක ළඟින් green color tick mark එකක් වැටලා තියෙනවා. ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ඔයාලා කරන්න ඕනේ මෙතන answer අතරින් නිවැරදි answer එක ළඟ ටික් කරන්න ඕනේ. එතකොට නිවැරදි answer එක ළඟ තියෙන ටික් mark එක green color වුණා ඔයාලට මෙතනින් පේනවා ඇති. ඊළඟට ඔයා decide කරන්න ඕනේ මේ question එකට ඔයා marks කීයක් දෙනවද කියලා. මෙතන marks කියලා තියෙන box එක ළඟට ගිහිල්ලා box එක ඇතුලේ තියෙන number එක delete කරලා ඔයා දෙන marks කීයද කියලා මේ box එක ඇතුලේ type කරන්න ඕනේ. මෙතෙන්දි ඔයාලට බලා ගන්න පුළුවන් තවත් special feature එකක්. මෙතන මේ attach කියන option එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහ ඉන්ටර්ෆේස් එකක්. ඒ කියන්නේ ඔයාලගේ question එකට අවශ්‍ය නම් image එකක්, video එකක් හෝ website එකක් වුණත් add කරගැනීමේ හැකියාව තියෙනවා. හරි, දැන් මම මගේ පළවෙනි question එක හදාගෙන ඉවරයි. මම ඒකේ answer එකක් දාගත්තා. අපි දැන් යමු දෙවෙනි question එකට. දෙවෙනි question එක විදිහට මම type කරනවා which is the last letter in English alphabet කියලා. ඉතින් අර විදිහටම answers ටික edit කරගන්නවා මම මට ඕනේ answers ටික දාලා. ඊට පස්සේ නිවැරදි answer එක උඩ green color tick එක මම දාගන්නවා. මම marks ටිකත් edit කරගන්නවා. හරි, මම දැන් questions දෙකක් හදාගෙන ඉවරයි. මෙතෙන්දි ඔයාලට හිතෙන්න පුළුවන් questions මේ විදිහට edit කරගෙන ඉන්න එක කරදරයි කියලා. ඉතින් ඒකට මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මම කරන්නේ මම දැන් හදාගත්ත questions ටික ඉතුරු කරලා ඉතුරු questions ඔක්කොම මෙන්න මේ delete කියන button එකෙන් delete කරලා දානවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන copy කියලා option එකක් තියෙනවා. මේ option එක උඩ ඔයාලා එක සැරයක් click කරාට පස්සේ ඔයාලා දෙවනියට type කරලා තිබුණ question එක duplicate වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට ඔයාලගේ question එක edit කරගන්න ලේසියි. මොකද marks එහෙම නැවත නැවත type කර ඉන්න අවශ්‍ය නැහැ. මොකද කලින් question එකම තමයි මෙතන duplicate වෙලා තියෙන්නේ. දැන් මම මගේ තුන්වෙනි question එකක් type කරගත්තා. answer එකත් මම දාගත්තා ලේසියෙන්ම. මගේ question paper එකට මම questions 3යි දාන්නේ. ඒක ඔයාගේ question paper එක මත තීරණය වෙනවා. ඔයාට අවශ්‍ය question ප්‍රමාණය add කරගන්න පුළුවන්.
ඊළඟට ඔයාට මෙතන පේනවා ඇති ප්‍රිවියු කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ප්‍රිවියු කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාට ඔයාගේ පේපර් එකේ ප්‍රිවියු එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ පේපර් එක යවන කෙනාට පෙන්වන්නෙත් මෙන්න මේ ප්‍රිවියු එකේ තියෙන විදිහටම තමයි. හරි. දැන් මෙතන start කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ පේපර් එක කරන කෙනාගේ නම එන්ටර් කරන්න වෙනවා. නම එන්ටර් කරලා start quiz කියන බටන් එක දෙන්න. ඊට පස්සේ පේපර් එක මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා මේ පේපර් එක යවන කෙනාටත් මේ විදිහටම තමයි ඔයාගේ පේපර් එක ඩිස්ප්ලේ වෙන්නේ. ඊළඟට මේ විදිහට answer select කරලා submit කියන බටන් එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ පේපර් එක කරන කෙනාට මේ විදිහේ message එකක් එනවා submitted කියලා. ඊට පස්සේ මේ build කියන icon එක උඩ ක්ලික් කරන්න නැවත ඔයාට පේපර් එක ඩිස්ප්ලේ වෙනවා. ඔයාට මොකක් හරි edit කරන්න අවශ්‍ය නම් මෙතෙන්දි ඔයාට ඒක කරගන්න පුළුවන්. මෙතන තියෙන වැදගත් settings ටිකක් මම ඔයාලට පෙන්වන්නම්. settings කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් change theme කියලා option එකක් තියෙනවා. change theme කියලා කියන්නේ ඔයාගේ theme එක ඔයාලට change කරන්න අවශ්‍ය නම් මේ විදිහට යාලා themes ගොඩක් අපිට දීලා තියෙනවා. මෙතෙන්දී ඔයාලට අවශ්‍ය theme එක ක්ලික් කරගන්න පුළුවන්. ඊළඟට අපි යන් දෙවෙනි එකට. දෙවෙනියට තියෙනවා show logo කියලා option එකක්. මෙතනින් ඔයාලට මේ box එක ඇතුලේ tick එක දාගත්තට පස්සේ මේ විදිහ interface එකක් එනවා. මෙතෙන්දී ඔයාලට පුළුවන් ඔයාගේ logo එකක් තියෙනවා නම් ඒක ඔයාගේ paper එකට add කරන්න. ඊළඟට තියෙනවා welcome page කියන option එක. මේ option එකේදී වෙන්නේ ඔයා paper එක යවන කෙනා paper එක open කරනකොට මෙන්න welcome message එක මෙතනින් ඔයාට edit කරගන්න පුළුවන්. ඉතින් මම මේක start කියලා ඒ විදිහටම තියෙනවා. ඊළඟට යන් user info කියන option එකට. මෙතෙන්දී ඔයාට ඔයාගේ paper එක කරන කෙනාගේ විස්තර ටික එකතු කරගන්න පුළුවන්. name එක, email address එක, admission number එකක් තියෙනවා නම් ඒක ඔයාට එකතු කරගන්න පුළුවන් මෙතෙන්දී. ඉතින් මම name කියන එක විතරක් තියාගන්නවා. මොකද මට නම විතරයි අවශ්‍ය වෙන්නේ. ඔයාට අවශ්‍ය තොරතුරු ළඟ තියෙන box එක ඇතුළට tick එකක් දාන්න. එතකොට ඔයාගේ paper එක කරන කෙනාට අනිවාර්යයෙන්ම මේ විස්තර ටික fill කරන්න වෙනවා paper එක කරන්න කලින්. හරි. ඔයාගේ paper එකට ඔයාට time එකක් දෙන්න අවශ්‍ය නම් ඒකත් අපිට මෙතෙන්දී කරගන්න පුළුවන්. මේ ඩියුරේෂන් කියලා තියෙන ඔප්ෂන් එකට යන්න. එතකොට ඔයාට මේ විදිහ ඩිස්ප්ලේ එකක් එනවා. මෙතනින් ඔයාගේ time එක ඔයාට select කරගන්න පුළුවන්. මුලින්ම තියෙනවා hours ගාන, ඊට පස්සේ minutes ගාන. ඉතින් ඔයාට කැමති විදිහට ඔයාට අවශ්‍ය පරිදි මෙතන hours ගාන සහ minutes ගාන change කරගන්න පුළුවන්. change කරගෙන ඉවර වෙලා done කියන එක දෙන්න. ඔයා paper එක යවන කෙනා paper එක පටන් ගන්න වෙලාවේ ඉඳලා තමයි මේ time duration එක count වෙන්නේ. ඉතින් එයාගේ paper එකේ උඩින් එයාට display වෙනවා එයාට තව කොච්චර වෙලා තියෙනවද මේ paper එක submit කරන්න කියලා. අපි යමු ඊළඟ option එකට. allow multiple attempts කියලා option එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ box එකට නම් ඔයා tick එක දාගන්න එපා. මොකද ඔයා tick එක දැම්මොත් ඔයාගේ paper එක කරන කෙනාට හැකියාව තියෙනවා ඔයාගේ paper එක අවස්ථා ගණනාවකදී කරන්න. ඒ කියන්නේ කිහිප වතාවක් ඔයාගේ paper එක කරන්න අවස්ථාව තියෙනවා ඔයා මෙතෙන්ට tick එක දැම්මොත්. ඒක නිසා මෙතෙන්ට tick එක දාන්න එපා. ඊළඟට තියෙනවා show quiz results කියලා ඔප්ෂන් එකක්. මෙතෙන්ට ටික් එක දැම්මට පස්සේ ඔයාගේ paper එක කරන කෙනාට පුළුවන් එයා paper එක submit කරාට පස්සේ result එක ඒ වෙලාවෙම බලා ගන්න. ඊළඟට තියෙන show correct answer කියන ඔප්ෂන් එකත් වැදගත්. මෙතෙන්ට ඔයා ටික් එක දැම්මොත් ඔයාගේ ස්ටුඩන්ට්ට පුළුවන් එයාට වැරදුණු උත්තර මොනවද ඒවට නිවැරදි උත්තර මොනවද කියලා බලා ගන්න. ඔයාගේ ස්ටුඩන්ට් ඔයාගේ ක්වෙස්චන් නම්බර් ඕඩ එක පෙන්වන්න ඕන නම් මෙතන ටික් එකක් දාගන්න ඕනේ. අන්තිමක නම් ටික් කරන්න එපා. මොකද එහෙම කරොත් සමහර විට ඔයාගේ ක්වෙස්චන් ඕඩ එක වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි අපේ ක්වෙස්චන් පේපර් එකේ බේසික් සෙටින්ග්ස් ටික දැන් හදාගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේක කොහොමද අපි ලේසියෙන්ම අපේ ස්ටුඩන්ට් කෙනෙකුට යවන්නේ කියලා. හරි. ඒකට ඔයා යන්න ඕනේ මේ අයිනෙම තියෙන සබ්මිට් කියන බටන් එකට. ඉතින් ඒක ප්‍රෙස් කරාට පස්සේ ඔයාට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් ඔයාට පේනවා ඇති ඔයාට ඕනම විදිහකට මේ ලින්ක් එක එහෙම නැත්නම් මේ paper එක ඔයාට send කරන්න පුළුවන්. mail එකක් හරහා, WhatsApp, Facebook, Twitter, message එකක් හරහා වුණත් ඔයාට මේ ලින්ක් එක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම copy link කියලා option එකක් තියෙනවා. ලින්ක් එක clipboard එකට copy කරගෙන ඔයාට මේ විදිහට WhatsApp එකට ගිහිල්ලා ඔයාට යවන්න ඕනි number එක select කරගෙන ඒක paste කරලා සෙන්ඩ් කරන්න පුළුවන් ලේසියෙන්ම. ඔයාගේ ස්ටුඩන්ට් paper එක කරලා ඉවරුණාට පස්සේ ඔයාගේ ෆෝන් එකට මෙන්න මේ විදිහේ message එකක් එනවා. එතකොට ඔයාට පුළුවන් Google Forms app එකට ආයෙත් ගිහිල්ලා
ඒ පේපර් එක උඩ ක්ලික් කරලා එයාගේ රිසල්ට්ස් මොනවද කියලා ඔයාගේ ෆෝන් එකෙම බලා ගන්න. මම දැන් මගේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ රිසල්ට් ෂීට් එකක් ඔයාලට පෙන්වන්නම්. මේ විදිහට ආපහු මම ඇප් එකට ලොග් වෙලා මට අවශ්‍ය පේපර් එක උඩ මම ක්ලික් කරගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ විදිය ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ තුන්වෙනියට තියෙන view answers කියන ඔප්ෂන් එකට යනවා. එතකොට මට පෙන්වනවා මගේ ස්ටුඩන්ට්ගේ මාක්ස් කොච්චරක් තියෙනවද කියලා. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. එයාට 100ට කොච්චරක් මාක්ස් තියෙනවද, එයාගේ correct answers මොනවද, wrong answers මොනවද සහ එයා skip කරලා තියෙනව නම් මොකක් හරි question එකක්, ඒකත් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් correct answers ඔයාලට green color එකෙන් පෙන්නනවා, wrong answers ඔයාලට red color එකෙන් බලා ගන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් ඔයා යමක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න, තව කෙනෙකුට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. දිගටම E-Tutes channel එකත් එක්ක රැඳිලා ඉන්න, මේ වගේ වටිනා videos ඔයාට ඉස්සරහටත් බලා ගන්න හැකියාව ලැබෙයි.